වලදී මඟ පෙන්වන්න තියෙන්නේ එකක් තමයි අර සුනිල් එකක් කිව්වා. දැන් අත්‍තරම අපි අපේම ආචාර ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කරනවා නම් හොඳයි නේද කියන අදහස. එකත් එකක් තමයි. අනිත් එක තමයි දැන් අත්‍තරම අපිට දැන් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ ආචාර ධර්ම පද්ධතිය මගින් දැන් විශේෂයෙන්ම දැන් මේ නිශ්චිතව මේ ප්‍රශ්නේ ගත්තොත් මේ වගේ ප්‍රශ්නකදී කොහොමද කටයුතු කරන්න කියන එක ගැනුණා තියෙනවා. ඇත්තටම දැන් අපි හිතමු මේ කියන චෝදනාව ඇත්තමයි කියලා. දැන් ශාපී මහත්තයා පැත්තකින් තියලා අපි හිතමු X කියලා පුද්ගලයෙක් මේ වගේ වරදක් කළා කියලා වෘත්තිකයක් විදිහට. දැන් හැමුණොත් ඒ සිද්ධිය වාර්තා කරන්න යනවානේ මාධ්‍යවේදීන්ට. දැන් එතකොට ඇත්තටම ඒක වාර්තා කරන්න මේ වාර්ගිකත්වය හෝ ඔහුගේ ආගම හෝ ඒවා සඳහන් කරන්න අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මේ විදිහේ සහ අනිත් එක තමයි යම් සාධක කරුණු මූලාශ්‍ර ඇතුව. يعني අවුරු හරි කිව්වට මේ ආවල් පුද්ගලයා මෙහෙම වරදක් කරනවා කියලා අපි වාර්තා කරන්නේ නැහැනේ. ඉතින් මේ සියල්ලම කරන්න විදිහ ඇත්තටම කරන්නේ කොහොමද මේ වගේද කියන එක එකක් පුද්ගලිකව අපේ අත්දැකීම් වලින් අපි ආචාර ධාර්මිකව ක්‍රියා කරන ඕන වගේම ඊට වඩා දැන් මේක ආචාර ධර්ම පද්ධතියක් විදිහට ලංකාවේ සියලුම මේ මාධ්‍ය ආයතන එක සහ මාධ්‍ය සංවිධාන එකතු වෙලා. ඒක මේ කවුරුත් මේ ආණ්ඩුවකින් හරි කොහෙන් හරි අරපු එකක් නෙවෙයි. අපි ස්වයං නියාමන පදනමක් කියලා කියන්නේ. ස්වයං නියාමන පදනමකින් සකස් කරගත්තු ආචාරණ පද්ධතියක් තියෙනවා. ඒකෝට ඒ මගින් ඇත්තටම මේ වගේ මේ ගැටලුකාරී අවස්ථාවල අර්බුදකාරී අවස්ථාවල ක්‍රියා කරන විදිහ ගැන යම් මඟ පෙන්වීමක් කරලා දෙනවා. ඉතින් එකක් තමයි ඒක. ඉතින් ඒක අරගෙන වගේ අවසාන විසඳුම කියලා කියන්න අමාරුයි. දැන් අතරම ආචාර ධර්ම උනත් තමන්ට අවශ්‍ය විදිහට යම් අර්ථ දක්වගෙන මේ වැඩ කරන්න පුළුවන් පුද්ගලයින්ට. එතකොට ඒකෙදි අර මේ අර දුලන් අර වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම පද්ධති ගැන කියනකොට කිව්වා වගේ අර මනුෂ්‍යත්වයට අපරාධයක් වෙන විදිහට මම කටයුතු කරන්න නැහැ කියන වගේ අපිට මං හිතන්නේ මිනිස්සුන්ට තියෙන ඕන මූලික එකඟතාවයක්. එතකොට ඒ මත දැන් අපිට ඒක තමන් තුළ තියෙන දෙයක් නේ. නමුත් අපිට වෘත්තිමය වශයෙන් ආචාර ධර්ම පද්ධතියක මඟ පෙන්වීම තියෙනවා. දැන් ඒක එකක් අනුගමනය කිරීම තමයි මං හිතන්නේ ප්‍රායෝගිකව අපිට තියෙන දේ. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. දැන් මේ ආචාර ධර්ම පද්ධති මගින් පුද්ගලයන් එහෙම නැත්නම් මේ වෘත්තිකයන් කොයිතරම් දුරට ක්‍රියාත්මක කරනවද කියන එක පිළිබඳව නියාමනීය වීමේ විධිමත් ක්‍රමයක් නැති එක සහ ඒ සඳහා ව්‍යුහයක් නැති එක. මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. දැන් වෙනත් වෘත්තීන් අපි ගත්තොත් නීතිඥ වෘත්තිය දැන් මුලින් කතා කරන එක පැහැදිලි කළා. දැන් ආචාර ධර්ම පද්ධතියක් කියනා වගේම එතකොට මේ වෛද්‍යවරු නීතිඥයන්ට වගේම වෛද්‍යවරුන්ට වෛද්‍ය සභාව සහ එවැනි සභා ඒ වෘත්තිමය පොඩි එකක් මගින් ඔවුන් නියාමනය වෙනවා. එතකොට සහ මෙන්න මෙවැනි ව්‍යුහයන් අපේ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි අර මම කලින් කිව්වා වගේ දැන් මේ අලුත් සංවාදයක් පැන නැගිලා තියෙන්නේ. අපිට අලුත් සියම් විදිහක අපිව නියාමණය වෙන ක්‍රමය පිළිබඳව යම් එකඟත්වයකට අපි යා යුතුයි කියන එක. ඉතින් මෙන්න මේ සඳහා එකක් අපි අර ජනමාධ්‍ය සංවිධාන එකතු වෙලා සහ අනිකුත් අනි ජනමාධ්‍ය සංවිධානය විතරක් නෙමෙයි අතරම අර මානව අයිතීන් සහ මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මනුෂ්‍යත්වය පිළිබඳ මනුෂ්‍යත්වයේ වටිනාකම් පිළිබඳ අගෙන මේ සංවිධාන එකතු වල එවැනි යම් කතිකාවක් ගොඩනගාගෙන එවැනි එකඟත්වයක් සකස් කර ගැනීම සහ අතරම ව්‍යුහය සකස් කර ගැනීම තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ සඳහා දැනට යෝජනා කීපයක් තියෙනවා. නමුත් මේව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි මම අර ඉස්සෙල්ලා කතා කරනකොට කිව්වේ ලංකාවේ මාධ්‍ය ශිෂ්‍යය තමයි මේ තමන්ගේ මේ තමන්ට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊටාම මේ පසුගාමි පියවර ගන්න ශිෂ්‍යයෙක්. ඉතින් ඒ වෙනුවට මම හිතන්නේ මේක ඇත්තටම කරන්න පුළුවන් මාධ්‍ය සංවිධාන වල මැදිහත් වීමෙන් තමයි. මාධ්‍ය සංවිධාන සහ අනිකුත් සිවිල් සංවිධාන මැදිහත් වෙලා මේ ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන්ම මේ අර කලින් කිව්වා වගේ නිදහස සහ වගකීම කියන මෙන්න මේ දෙකම තුලණය වෙන විදිහට කොහොමද අපි අපේ ආචාර ධර්ම පද්ධතියක් ව්‍යාප්ත කරන්නේ? ඒක යම් කිසි විදියක බලගන්වන ක්‍රමයකින් නියාමනය කරන්නේ කොහොමද කියන මෙන්න මේ කරුණු තමයි අවශ්‍ය. දැන් ආචාර ධර්ම පද්ධතියට තියෙන්නේ මේ ඔක්කොම අපරාධ සිද්ධ වුනේ. මේ සියලු අපරාධ මෙතෙක් සිදු වෙලා තියෙන්නේ ආචාර එකක් නෙවෙයි දෙකක් තියෙනවා. ඌවත්පත් මණ්ඩලය කියලා රජයෙන් ආයතනයකුත් තියෙනවා. එතකොට ඒ තියෙද්දි මේවා මේ අපරාධ සිදු වෙන්නේ මේවා අතරම මේ නියාමනයේ ගැටලුවක් නිසා. එතකොට යම් වෘත්තිකයෙක් හෝ ඒ වෘත්ති ආයතනය මෙවැනි අපරාධයක් නැත්නම් මේ වෘත්තිය හෝ
වෘත්තිමය වටිනාකම් ඉක්මවායන යෝනි අපරාධවල නියැලෙනවා නම් ඔවුන්ගේ වෘත්තිමය භාවය කිසියම් විදිහකට ප්‍රශ්න කරන්න ඒක නියාමනය කරන්න බලය සහිත ව්‍යුහයක් අවශ්‍යයි. ඒක මේ නීතියෙන් කරන දෙයක් නෙවෙයි. ඒක නැති නිසා තමයි මේ නීතිය. එතකොට නීතිය ආපුවාම අපි නීති වලට විරුද්ධව කටයුතු කරනවා. නීති ගේන්න එපයි කියලා. ඉතින් මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ.